සුබ උදෑසනක් මගේ දයාබර සහෝදර සහෝදරියනි මේ අලංකාර උදෑසන ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නොමියන ප්‍රේමෙන් ආචාර කරමි අද උදෑසන දෙවියන් වහන්සේගේ වචනේ අපට මත්තෙව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදයෙන් සඳහන් කරන දේ මෙයයි ඇය පුත්‍රයෙකු බී කරන්නීය උන් වහන්සේට යේසුස් යන නාමය තබන්න මක් නිසාද තමන්ගේ සෙනඟ පාපවලින් ගලවන්නේ උන් වහන්සේයි කීවේය ජෝසප් මරියතුමියව රහසින් දික්කසාද කරන්න සිතපු මොහොතේ ස්වාමින් වහන්සේ දේව දූතයෙක් යවලා උන් වහන්සේට පිළිසිඳගත් දරුවා තුලින් ඉෂ්ට කරන්න යන සැලසුම විවර කරා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට ආවේ ගැලවුම් කරු හැටියට එදා ඒව සාතන්ගේ උගලට මුලා වුණ දවසේ ස්වාමින් වහන්සේ උපති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයෙන් පොරොන්දුවක් දුන්නා ඒ පොරොන්දුව ඉෂ්ට වුණේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය තුළින් දයාබර දේව දරුවනේ ඒ පොරොන්දුව උපතියේ දුන්නා නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අවුරුදු 4000කට පස්සේ තමයි ඉපදුනේ දීර්ඝාන්ත බලා සිටීමක් සමහරක් විට අපේ ජීවිතේ දෙවියන් වහන්සේ දීපු පොරොන්දු ෂෙනිකෙන් ඉෂ්ට වෙන්නේ නැහැ ස්වාමින් වහන්සේ ඒ කාලාන්තරේ ඉවසීම වැඩි කරන්නට උන් වහන්සේ කෙරෙහි තිබෙන විශ්වාසය ස්ථීර කරන්නට බලාපොරොත්තු වෙනවා බොහෝ විට අපිට ඉවසන්න අමාරුයි ස්වාමින් වහන්සේගේ පොරොන්දුව ඉෂ්ට වෙනකන් බලා සිටින්න අමාරුයි ඒ කාලාන්තරේ දයාබර දේව දරුවනේ උන් වහන්සේගෙන්ම ශක්තිය ඉල්ලන්න මක්නිසාද ස්වාමින් වහන්සේට පුළුවන් ඔබව දවස්පතා ශක්තිමත් කරලා ඒ පොරොන්දුව ඉෂ්ට වෙනකන් ඔබව ස්ථීර කරන්න හඩ්සන් ටේලර් කියන දේවදාසයා දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තකම ගැන මෙහෙම ලිව්වා අපේ පියාණන් වහන්සේ හොඳටම පළපුරුදු කෙනෙක් ඔහු දන්නවා ඔහුගේ දරුවන්ට තිබෙන ආහාර රුචිය ඒ නිසාම හැම උදෑසනක්ම මිලියන් 3කට ආසන්න ඊශ්‍රායෙල් ජනතාවට අවුරුදු 40ක් උන් වහන්සේ සැපෙව්වා අද අපි ධර්මදූත සේවකියෝ මිලියන් 3ක් චීනවල බලාපොරොත්තු වෙන්නේ නැහැ නමුත් උන් වහන්සේ එවැනි සංඛ්‍යාවක් චීනාවට ගෙනවත් උන් වහන්සේට පුළුවන් ඒ හැම කෙනෙකුටම සපයන්න ස්වාමින් වහන්සේගේ මෙහෙවරට උන් වහන්සේගේම මාර්ගෙන් සපයන්න විශ්වාසවන්තයි දයාබර දේව දරුවනේ අද ශක්තිමත් වෙන්න ධෛර්යවන්ත වෙන්න ස්වාමින් වහන්සේ ඔබගේ ජීවිතේ අලුත් දෙයක් කරන්න යනවා උන් වහන්සේව විශ්වාස කරන්න උන් වහන්සේ කවදාක්වත් ඔබව අතාරින්නේ නැහැ ස්වාමින් වහන්සේ දීපු එක වචනයක්වත් බිමට වැටෙන්නේ නැහැ උන් වහන්සේ පොරොන්දුවක් දුන්නා නම් ඒක ඉෂ්ට කරන්න උන් වහන්සේ විශ්වාසවන්තයි මෙච්චර කාලයක් බලා සිටිය ඔබ තව ටිකක් ඉවසීමෙන් බලා සිටින්න මක්නිසාද උන් වහන්සේගේ වචනේ කවදාක්වත් පහව යන්නේ නැහැ අපි දැන් යාඥා කරමු අබ්බා පියාණනි ඔබගේ වචනේ සත්‍යතාව නිසා අනේක වාරයක් ස්තුති අද ඔබට මං කැප වෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් ආමෙන් ශලෝම් මරණාතා